අවුවන් ඔයගොල්ලන් හැමදෙනාටම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයගොල්ලන්ගේ ජීවිතේ ජය ගන්නවා නම් ඒ වගේම ඔයගොල්ලන් ජීවිතේ අවබෝධ කර ගන්නවා නම් එහෙම නැත්නම් හැම වෙලෙම දැවිදැවි ජීවත් වෙන මේ ජීවිතේ යථාර්ථය අවබෝධ කර ගන්නවා නම් ඒකට ඉතාමත්ම වටින වීඩියෝවක් මේ Apple සමාගමේ නිර්මාතෘ වූ ස්ටීව් ජොබ්ස්ගේ අවසාන වචන කීපය ගැන තමයි අද අපි මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ ඔහු අග්නයාශයේ ඇති වූ පිළිකාවක් නිසාවෙන් වයස අවුරුදු 56දී බිලියනපතියෙක් විදිහට මිය යනවා. රෝහල්ව ගතව සිටින විට ඔහු විසින් ප්‍රකාශ කරන ලද අවසන් වචන කීපය මේ. ව්‍යාපාරික ලෝකයේ තුල සාර්ථකත්වයේ අග්‍රස්ථානය කරා මළඟා වුණා. මහජනයා මා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තිය ලෙස සලකනවා. කෙසේ වෙතත් රැකියාව හැරුණු විට මා සිටින්නේ සුළු ප්‍රීතියකින්. අවසානයේදී ධනය යනු තම ජීවිතයේ සතුව ඇති එක් දෙයක් පමණයි යනුවෙන් අවබෝධ වනු ඇත. මේ මොහොතේ අසනීප ඇඳ මත හිඳිමින් මම මාගේ මුළු ජීවිතයම සිහිපත් කරනවා. කාලෙක මා ඉතාමත් ආඩම්බරයට පත් වූ සියලු පිළිගැනීම් සහ ධනය නොපසුබස්නා මරණය ඉදිරියේ නිෂ්ඵල වී ඇති බවට මම තේරුම්ගෙන සිටිමි. ඔබ වෙනුවෙන් ඔබේ මෝටර රථයේ පැදවීම සඳහා හෝ ඔබ වෙනුවෙන් මුදල් ඉපයීම සඳහා ඔබට කෙනෙක් පත් කළ හැකි වුවද ඔබ වෙනුවෙන් ඔබේ රෝගයන් දරා සිටීමට වෙනත් කෙනෙකු පත් කළ නොහැකි. නැති වූ ද්‍රව්‍යමය දේවල් නැවතත් සොයාගත හැකි. නමුත් අහිමි වූ විට නැවතත් කිසිදු දිනක සොයාගත නොහැකි දෙයක් ඇත. ඒ නමින් ජීවිතයයි. පුද්ගලයෙකු සැත්කම් මැදිරිය තුළට යන විට ඔහුට කියවීමට තවත් එක් පොතක් තිබෙනා බව තේරුම් යනු ඇත. එය නමින් නිරෝගිමත් ජීවන ක්‍රමයයි. ජීවිතයේ කුමන අවධියක අපි දැන් සිටින්නේද? කාලය සමග ජීවිතයේ තිරය පහළට වැටෙනා දවස ළඟා වනු ඇත. එනිසා ඔබේ පවුලට නොබමාව ප්‍රේමය කරන්න. ඔබේ කල්යාණ මිත්‍රයන්ට නොබමාව ප්‍රේම කරන්න. ඔබේ මිතුරන්ට නොබමාව ප්‍රේම කරන්න. ඔබේ කලත්‍රයාට නොබමාව ප්‍රේම කරන්න. කාලය සමග අපි සෙමින් වැඩිහිටිසා ප්‍රඥාවන්ත වන අතර එවිට ඩොලර් 100ක් ඩොලර් 300ක් සහ ඩොලර් 30ක් වන ඔරලෝසුවකින් පෙන්වන්නේ එකම කාලයේ බව අපහට අවබෝධ වෙනු ඇත. පසුම්බියේ ඩොලර් 300ක් හෝ ඩොලර් 30ක් වුවද ඒ ඇතුළත් තිබෙනා මුදල් ප්‍රමාණය සමාන වෙනවා. තමා පදවන රථය ඩොලර් 150,000ක් හෝ ඩොලර් 3000ක් වුවත් ඔබ ගමන් කරන ගමනාන්තය වෙනස් නොවනු ඇත. තමා ජීවත් වන නිවස වර්ග අඩි 100ක් හෝ වර්ග අඩි 3000ක් වුවද ඔබේ හුදකලාව වෙනස් නොවනු ඇත. ඔබේ සැබෑ සන්තෘප්තිය මෙලොකේ ද්‍රව්‍යමය දේවල් වලින් මගින් නොලැබෙන බව ඔබ තේරුම් ගනු ඇත. එසේනම් ඔබ සමග කතා කිරීමට සිනහවීමට හෝ ගී ගැයීමට යහළුවන් සහෝදර සහෝදරියන් සිටිනම් එය සැබෑ තුෂ්ටියක් වන්නේය. ඔබේ දරුවන් හට ධනයට වඩා සන්තෝෂයෙන් සිටීම පිළිබඳ උගන්වන්න. එවිට ඔවුන් යම් දෙයක මිලට වඩා එහි හරය අගය කරනු ඇත. ඖෂධ ලෙස ඔබේ ආහාර අනුභව කරන්න. එසේ නොමැතිනම් දිනක ඔබේ ආහාර ලෙස ඔබට ඖෂධ අනුභව කිරීමට සිදුවනු ඇත. ඔබට ඉක්මනින් ඇවිදීමට අවශ්‍ය නම් තනිව ඇවිදින්න. ඔබට දිගු දුරක් ඇවිදීමට අවශ්‍ය නම් එක්ව ඇවිදින්න. ඔබ ඉපදෙන විට ආදරය ලැබෙනු ඇත. ඔබ මිය යන විටද ආදරය ලැබෙනු ඇත. එය අතරමැද තිබෙන කාලය ඔබ කලමනාකරණය කරගන්න. ඔබගේ කර්තව්‍ය වන්නේ එයයි. ඉතින් මේ අපි හැමදෙනාම දන්නා ජීවිතයේ අග්‍රගන්නේ තත්ත්වයට ඒ සාර්ථකත්වය ලබාගත් ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්. ඉතින් අපි සඳහන් කළා වගේම ඔහු මියන්නේ ඉතාමත්ම පෝසත් බිලියනපතියෙක් විදිහට. නමුත් ඔහු ජීවිතේ මරණයත් අතර සටන් කරන්නට කලින් ඒ මොහොතේ ඔහුගේ හැඟීම් තමයි ඔහු මේ විදිහට විස්තර කරලා තිබ්බේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ ජීවිතයෙන් මේ වීඩියෝ එකෙන් ජීවිතේ ගන්න පුළුවන් දේ ඉතාමත්ම බොහොමයි. ඉතින්
ඔබට මේ වීඩියෝ එක පිළිබඳව තියෙන අදහස මොකක්ද? මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ මොන වගේ දෙයක්ද අවබෝධ කරගත්තේ? ඔයගොල්ලෝ මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඒ හැම දෙයක්ම අපිත් එක්ක ඔයගොල්ලෝ එකතු කරගන්න අමතක කරන්න එපා. ඉතින් තවමත් සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලන් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත් අපි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරනවා. එහෙමනම් අපි ගිහිල්ලා එන්න. ආයෙත් දවසක හම්බෙමු. ඔයගොල්ලන් හැමෝටම බෙහෙවින්ම ස්තුතියි.